hari ini nana Tasty Kitchen YouTube channel lihat teh kita tulai ngagolun, hemadina aku udah sahderin pilih karna, adapun alat tawur udah kopi sahderin kohmat dikelar balam sih, awasnya drawian sah permainan share mana, mana da bagi mau palle description box kita darat tienna, ogolan teh kita nih karna pulang di video kita nakal ini mata karna, tamat bagi Tasty Kitchen YouTube channel ke subscribe kalian nanti, mau demo subscribe kalian tuh ini terutama mama dar videos, magera karna tuh, dikerum balan pulang. මුලින්ම ඔයාලා පිරිසිදු කරගත්ත ඉඩ තියෙන භාජනයක් ගන්න. ඒකට හාල් පිටි ග්‍රෑම් 250කුයි ලුණු කුඩු තේ හැඳි 1කුයි කහ කුඩු තේ හැඳි භාගයකුයි සම්පූර්ණ ලොකු බිත්තරයකුයි එකතු කරගන්න. ඊට පස්සේ උකු පොල් කිරි අරගන්න. පොල් කිරි මිලිලීටර 180ක් අපිට අවශ්‍ය වෙනවා. ඒ ටික එකපාර එකතු කරන්නේ නැහැ. ටිකෙන් ටික එකතු කරමින් මෙන්න මේ වගේ අනා ගන්න ඕනි ඔයගොල්ලෝ. ඉතින් පොල් කිරි එකතු කරද්දී අපිට මේකට උකු ගතිය වැඩි වුණොත් තව පොල් කිරි ටිකක් වැඩිපුර අරන් එකතු කරන්න පුළුවන්. Uku gatiye madhi vela diye gatiye wedi unoti tawat hal piri tikak ekathu karala man ogolanta issarahadi penwana padama enakan meka ana ganna oni ogollo dan api me widire pol kiri tika deparakata ekathu karala meka ana gamu hari dan apita oni karana cookies batter ekage padama menna meka tama ogolanta pahadiliwa penawa athi koi wage me thickness ekakda tiyenno oni kiyala දැන් ඔයාලා ලිපේ ගින්දර මධ්‍යම මට්ටමට හරවලා තියාගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මේක උඩින් තාච්චියක් තියලා තාච්චිය හොඳින් රත් වෙන්න දෙන්න. ඊට පස්සේ අපි අර හදාගත්ත කොකීස් බැටර් එක තියනනේ ඒකත් මේ අහල පහලින්ම තියාගෙන තාච්චියට පොල් තෙල් එකතු කරගන්න. තෙල් ටික රත් වෙන්න තියලා අපි අර ගන්න දැන් කොකීස් අච්චුව තියෙනවනේ කොකීස් අච්චුව මේ තෙල් එකේ ගිල්වලා ටිකක් රත් කරගන්න. ඊට පස්සේ මේක කොකීස් බැටර් එකේ මම ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකේ පෙන්වන විදියට ගිල්වලා අරගෙන මේක අපි අර රත් වෙච්ච තෙල් එකට දාලා බැදගන්න තමයි තියෙන්නේ. මේ වගේ තප්පර 10ක් විතර මේක බැදෙද්දි පොඩ්ඩක් මේක කොකීස් අච්චු උඩර ගන්න සම්පූර්ණයෙන්ම උඩර ගන්න එපා ටිකක් මේක උස්සලා ගන්න එතකොට කොකීස් එක ටිකක් බුරුල් වෙනවා ඔයගොල්ලෝ දැක්කද ටිකක් බුරුල් වෙන්න වගේ ආව ඉතින් එන්නේ මේ වගේ ටික ටික ඔක උස්ස උස්ස මේ කොකීස් එක බුරුල් කර ගන්න ඕනි ඒක බුරුල් වෙන්නේ නැත්තම් මේ විදිහට අපිට කෝට්ටක් පාවිච්චි කරලා බුරුල් කර ගන්න පුළුවන් මම දැන් ඒක මෙතනදී පෙන්නන්නම් ඔන්න ඔය වගේ පොඩ්ඩක් කෝට් එකකින් වටේ සහ ඇතුළත මේ පොඩ්ඩක් බුරුල් කරාට පස්සේ කොකීස් එක ලස්සනට ගැලවිලා එනවා. ඉතින් ඒක කරන්න තප්පර 10ක් විතර මේක බැදගෙන ඉන්න ඕනි. දැන් මේ විදිහට කොකීස් අච්චුව පැත්තකින් තියලා අපි මේ කොකීස් එක අනිත් පැත්ත හරවමු. එහෙම හරවලා තවත් තප්පර 10ක් 15ක් වගේ මේ කොකීස් එක මධ්‍යම ගින්දරේ බැද ගන්න ඕනි. දැන් අපි මේ බැදගත් කොකීස් එක ඉවත් කරගමු. ඒකම කොකීස් අච්චුව ආපහු පාරක් තෙල් එකට දාලා චුට්ටක් රත් කරලා ඊට පස්සේ කොකීස් බැටර් එකේ ගිල්වල කලින් විදියටම අපි තවත් කොකීස් ටිකක් හදාගමු. ඉතින් මෙතනදී ඔයගලන්ට පෙනේවි ගානට මේක අතහුරු වුණාට පස්සේ කොකීස් එක බැටර් එක හරියට හදාගෙන තියෙනවා නම් කොකීස් අච්චුවෙන් කිසිම අවුලක් නැතුව ගැලවිලා එනවා. ඉතින් ඔයගලන්ට ඒක මේක වීඩියෝ එකේදී බලා ගන්න පුළුවන්. දැන්මම මේ විදිහට අනිත් කොකීස් ටිකත් හදාගෙන ඉවර වෙලා ඕගලන්ට සම්පූර්ණම හදාගත්තු කොකීස් ටික පෙන්වන්නම්. ඔය තියෙන මම හදාගත්තු කොකීස් ටික ඉතින් මෙතන ඕගලන්ට පේනදි ගොඩක් ලස්සනට කැඩෙන්නේ නැතුව ලස්සන පාටකට කොකීස් ටික බැදිලා තියෙනවා. ඉතින් කොකීස් හදන්න ලේසි මේක ගොඩක්ම ලේසි එකක්. ඕගොල්ලෝ අනිවාර්යෙන් අවුරුද්දට කොකීස් හදනවනේ. ඉතින් මේක ඕගලන්ට වටින රෙසිපියක් වෙන්නේ නැති කියලා මම හිතනවා. hari wala da dakinna di kohomada cookies ekak godal lazy hada ganne thi meka na loku amaru recipe yanne me hadala balanda thin aniwaryen hada ganna puluwan e thin wa me video ekak kemathi nam me video ekata like ekak denna oyage adahas yata comment karanne wage mage yalunta balanna me video ekak share karanna nattama tak karanne pa thawath dawasak oyage rasath kiyamak karanne tasty kitchen youtube channel ekek oyalawa hambena mama apawa ikmanata wenna etakan parisamin inn